අයිබෝන් කියලා හැම දෙනම් පිළිගන්න මගේ YouTube channel එකට තම subscribe කරන්න නැත්නම් subscribe කරන්න subscribe කරපුවම මගේ අලුත් videos අනිවාර්යෙන් ඒ වෙලාවෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් bell එක click කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට notification එකක් වශයෙන් එනවා මේ videos තව ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න ඕන නම් අනිවාර්යෙන් share කරන්න like කරන්න comment කරන්න මගේ Facebook page එකට යන්න ඒකේ ඔයගොල්ලන්ට ඕන ඒවා ලියන්න මම ඒවට videos දන්න තරමින් හදන්න එතකොට මම අද දෙවෙනි කොටස වශයෙන් ගේන්නේ අර ලක්ෂයක් ගන්න පොලියක් ගන්න කීයක් දාන්න ඕනද කියන එක දෙවෙනි කොටස. මේක වගේ වීඩියෝ එකක් දාන්න හේතුව ඇවිල්ලා ගොඩාක් කට්ටිය ඒ වීඩියෝ එකේ අන්තිම කොටස වගේ ගොඩාක් පටලගෙන තියෙනවා. ඒ කියන්නේ මම මේක වෙනස්ම වශයෙන් කියන්න. පළවෙනි එක අපි බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ගියාට පස්සේ ඒක කියන්නේ ඒක පොලි අනුපාතයක් පෙන්වන ඒක ඇවිල්ලා හැම වෙලෙම වාර්ෂික පොලි අනුපාතයක් ඒක තියෙන්නේ හැම වෙලෙම ඒක මාස 3 ස්ථාවර තැන්පතු කිව්වත් වාර්ෂික පොලි අනුපාතයක් තමයි පෙන්වන්නේ ඒක අපි කඩලා ගන්න ඕනේ මාස 3කට ඒ කියන්නේ 4ෙන් බෙදලා ගන්න ඕනේ හැම වෙලෙම පෙන්වන්නේ ඒක දැන් එතකොට 112යි මම නිකන් කියන්නේ 112යි ඒ බැංකුවේ මොකක්ද සම්පත් හරි කොමර්ෂල් හරි DFCC හරි බැංකුවක 112ක් තියෙනවා අවුරුද්ද. එතකොට ඔයා කෝටියක් දැම්මොත් ජනවාරි ඊළඟ දෙසැම්බර් වෙද්දී මාස 12ක් ගිහිල්ලා ඔයාට 1,12,00,000ක් ගන්න පුළුවන්. 112 පොලි අනුපාතයේ යටදී වාර්ෂික පොලි අනුපාතයේ. ඊට පස්සේ ඔයා මාසෙට ගන්න කැමති කියමු. මාසෙට ගන්න කැමතිද? ධාරකේ කලින් එකේ වෙන්නේ ඔයාට මුල් මුදලයි 10 කෝටියයි ඊට අමතරව පොලිය 112ක එකතු වෙලා තමයි 1,12,00,000 හැදෙන්නේ. හැබැයි ඔයට වඩා පොඩ්ඩක් අඩු වෙනවා. මොකද 105ක් විතෝල්ඩින් ටැක්ස් එක කපනවනේ පොලියෙන්. ඒතර මාසෙට ඒ කියන්නේ 95,000ක් වගේ වැටෙන්නේ. එතකොට 1,12,00,000ම එන්නේ. ඊට වඩා ටික අඩු වෙනවා. හරි. ඒ වෙලාව අවුරුදු පිරලම ගන්න කිව්වොත් දැන් ඔයාට මන්ත්ලි ගන්න ඕන මාසිකව ගන්න ඕන කෝටියක් දැම්මොත් දැන් 112නේ 12 අනුපාතේ මාසිකව ගන්න මේ එතකොට ලක්ෂයක් මාසෙට එනවා හැබැයි අවුරුද්ද ඉවරනකොට දෙසැම්බර් වෙනකොට ඔයාට ගන්න පුළුවන් වෙන්නේ කෝටියක් විතරයි මොකද මේක ඔයා මාසෙන් මාසේ අරගෙන ඉවරයිනේ ජනවාරි පෙබ්‍රවාරි මාර්තු අප්‍රේල් ලක්ෂේ ඔයාට සේවින් එකට ඔයා අරන් ඉවරයි එතරු ඇට අවුරුද්ද පෙරුණාම ඒ කෝටි විතර හැම්බෙන්නේ. අරකෙදි අවුරුද්ද පෙරුණාම ඔයාට මුල් මුදලයි ඊට අදාළ පොලියයි එනවා. ඒ කියන්නේ 1,12,00,000ක් එනවා. එතරු මේකේ කෝටි විතරයි අන්තිමට හැම්බෙනවා මාසෙට සැරයක් අරගෙන හින්දා. අන්න ඒක හොඳට මතක තියාගන්න හොඳට මේ දෙක අතර වෙනස අඳුරගන්න. ඔය 112ක් ඇත්තටම දැන් වාර්ෂිකව ගන්නකොට 112ක් දෙනවා. ඇත්තටම ඒ වුණාට මාසෙන් මාසෙ ගන්න යනකොට ඇත්තටම 112ක් ඒගොල්ලෝ දෙන්නේ නැහැ 111ක් වගේ දෙන්නේ මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් උතර පොඩ්ඩක් පිරිවැයක් යනවා මොකද ඒගොල්ලෝ අවුරුද්දකින් දෙන්නේ ඒගොල්ලන්ට පුළුවන් මාසිකව දෙන්න යනකොට ඒගොල්ලන්ට ආයෝජනත් එක්ක අනිවාර්යෙන් අපිට පොඩ්ඩක් රේට් එක අඩු කරනවා ඔයාලට මාසිකව ගන්න ඕන හින්දා තේරුණා මේ දෙකේ අතර හොඳට වෙනස සඳහන් කරන එකම බැංකු අනුපාතේ දෙවිදිහකට ගෙවනවා ඒගොල්ලෝ එත විතෝල්ඩින් ටැක්ස්ත් ඕකේ තියෙනවා ඒක තඩු කරන්න ඕනේ එතකොට ඇත්තටම දැනට යන සම්පත් බැංකුවේ අද මම බලපුවාම 112ක් ගෙවන්නේ අවුරුද්දෙන් පෙරලා ඔයා මුල් මුදලයි පොලියයි ගන්න ගියොත් 111ක් ගෙවනවා වාර්ෂික පොලිය අනුපාතය හැබැයි මාසිකව ගන්න පුළුවන් 111යි දරන අන්න පොඩ්ඩක් අඩුයි හැබැයි වඩ මන්ත්ලි ගන්න පුළුවන් අන්න එක හොඳට මතක තියාගන්න ඔය දෙකේ වෙනස. ඊට පස්සේ මම දෙවෙනි ප්‍රධාන කරුණ වශයෙන් කතා කරන්න යන්නේ වයස අවුරුදු 60ට වැඩි අම්මයි තාත්තයි ඉන්නවනම් ඔයාට 115,000ක් මම ඉස්සෙල්ලා කතා කරන්නේ ඉස්සර වීඩියෝ එකේ මම ඒ දෙකේම වීඩියෝ දෙකේම ලින්ක් දෙක අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒ කියන්නේ ඔයා එතකොට දැන් 115,000ක් දාන්න පුළුවන්නේ. දැන් කෝටියක් දාන්න බෑ ඇත්තටම. ඔයාට මම මෙහෙම කියන්නේ 115,000ක් දැම්මොත් රුපියල්
මාසෙට ඇත්තරම ගණ්ඩ පුලොන් සීට දාහතරක් ගණ්ඩ පුලොන්. සීයට දාහතරයි දශම ගානක් මාසිකව පොලි ගණ්ඩ පුළුවන්න අවුරුද්ධ පොලි අනුපාති දෙනවා. එකන ඔගුරන්ට තේරුණ කිලමං හිතනවා එකන දැන් සයට පහළවත් දෙනවා ඔය කල්පිල්ල ගණ්ඩකු. එකන මුල් මුදලයි පොලියයි දෙකම අවුරුද්ධ ඉවරල ගණ්ඩකයුත් ලක්ෂ පහළවක් දාණ්ඩ පුළුවන් සීට පහළව පොලියන පාතයත් එක්ක. තො ලක්ෂ පහළවට අනිවාරෙන් හම්බේ යකුලන්ට පහළොස් දාසෙදාහේවා දොළහක් විතර හම්බේ ඒ අවුරුද්ධ ඉවරල ගණ්ඩකයුත්. ඉටසට මන්තලි ගණ්ඩ ඔන්න සීයට දාහතරය දශම් පහක් වගේ කළ දෙන්නේ වාර්සික පුලියන්ු පැති සීට දාහතර දශම් පහ හැබැයි මන්තලි ගණ්ඩ පුළුව තෙරවා. එකයි මංකිව ඉස්සලත් කතා කර සීට දොළහ සීට එකොළහා මේකවල සීට පහළව සීට දාහතර දශම් පහ. එතකොට මේකවල ප්‍රධානම්මම් වාසය කියලා ගන්නේ මේක ඇතරම් විතුල් ඉන්ටක්ස් කපන්නේ අන්න එකයි මේක ජේෂ්ඨ පුරවසගේ ප්‍රධානම වාසය. එතට ඔයාට දාන මුදල ඇත්තටම අතට කෙලින්ම ගන්න පුළුවන්. දැන් ලක්ෂ තියක් දාන්න පුළුවන් අම්මයි තාත්තයි හැට පැනලන. එතකොට ලක්ෂ තියක් කියන්නේ සීයට දොළහ දැම්මත් මාසිකව ඇත්තටම හම්බෙනවා රුපියල් තිස් දාහ. එතකොට තිස් පන්දහක් විතර හම්බෙයි ඔගොලු සීයට දාහතරට දාහතර දශම පහ එහෙම දැම්මත් මාසිකව ගන්න. එතකොට තිස් පන්දහම වැඩ හම්බෙනවා ධාරකයවගේ නෙමෙයි. අන්න ඒකයි මං කියන්නේ මේකේ විත්වොල්ඩින් ටැක්ස් එක නැහැ. තාම කන්ෆියුෂන් නම් තාම පැටිරිගිලි සාතක නම් තවත් මම වීඩියෝ එකක් කරන්න. ඔගලන්ට තව තියෙන ගැටලු අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔගලන්ට තේරුණා කියලා හිතනවා ඇති. අවසාන වශයෙන් මම මේ කියන්නේ බැංකුවක පොලි අනුපාතයේ වාර්ෂිකව තියෙන හැම වෙලෙම ඒක දෙවිධයකට ගෙවනවා. දෙවිධයකට ගෙවනවා කියන්නේ එකක් කල්පිරල ඔයාට මුල් මුදලයි මේ පොලියයි දෙකම අන්තිමට හම්බෙන්නේ. කියන්නේ කල්පිරුණාම අවුරුද්දම ගිහිල්ලා. එතකොට අනිත් පොලි අනුපාතේ කියන්නේ දෙවිධයකට මං ගෙවනකොනේ අනිත් පොලි අනුපාතය වෙල මාසිකව ගෙවන එක. ඒක ඔයාට අවුරුද්ද ඉවරනම ඔයාගේ දාපු මුල් මුදල විතරයි හම්බෙන්නේ. අනිත් එක මාසෙන් මාසෙ ඔයාට හම්බෙලා ඉවරයි. ඒතර මේ පොලි අනුපාත දෙක අතර පොඩි ගැප් එකක් තියෙනවා. ඒක 112ක් කල්පිරලම ගන්න එක නම් අරක 11.5යි නැත්නම් 11යි. හරි. ඊට පස්සේ අනිත් දෙවෙනි කාරණේ මං කෙටියෙන්ම කියනවා නම් දෙවෙනි එකේ 115ක් ජේෂ්ඨ පුරවසේ හම්බෙනවනේ. ඒක ප්‍රධානම වාසය වල විතුල් ඉන්ඩෙක්ස් කපන්නේ. අන්න. ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකේ ඇත්තටම සාරාංශයක හැටියට ගත්තොත් තියෙන්නේ. ඔගලන්ට තවත් කන්ෆියුෂන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඔබලන්ට නැවත වීඩියෝ එකෙන් නැවත හමුවෙමු.